හැමෝටම සුබ දවසක් වේවා. අදත් සුපුරුදු ආකාරයටම සුපුරුදු වැඩසටහනයි. ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ ශ්‍රී ලංකාව තිබෙන දූෂිතම රාජ්‍ය ආයතනය කියලා සමස්ත රටම මේ විදිහට කතා වුණා, පහුගිය කතා වුණා, අවුරුදු ගානක් තිස්සේත් කතා වුණා. අපිත් ප්‍රසිද්ධියම කියලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ එහෙම ආයතනයක් කියලා. හැබැයි ඒ ඔක්කොට වඩා වටිනා වார்த்தාවක් ඉදිරිපත් කරලා සහ පරිශ්‍රණයකින් තහවුරු කරා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය වගේ ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන දූෂිතම රාජ්‍ය ආයතනය කියලා. පසුගිය කාලය පුරාම මේ රට පුරාම වෙඩි තැබීම් සිද්ධ වුණා විශාල ප්‍රමාණයක්. මේ වෙඩි තැබීම් වලින් විශාල ප්‍රමාණයක් හඳුනාගත නොහැකි වූ සමහර දේවල් කරේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකාය මගින්. ඔවුන් මිනිස්සු ඝාතනය කරා, පාතාල කොන්ත්‍රාත් වැඩ කරා. මේවා අද මම කිව්වට මීට කලිනුත් මම කියලා තියෙන දේවල්. මේ විශේෂ කාර්ය බලකාය සමහර නිලධාරීන් එහෙම කොන්ත්‍රාත් ගත්තා, කොන්ත්‍රාත් විදිහට වැඩ කරා කියලා කියන්න, පොලිස් නිලධාරීන් ඒ විදිහට කොන්ත්‍රාත් අරගෙන වැඩ කරා කියලා කියන්න සාක්ෂි අපට හතු තිබෙනවා. මීට කලින් අපි ඒවා ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ කොන්ත්‍රාත් වැඩ නැත්නම් පාතාලයේ කොන්ත්‍රාත් වැඩ පවා කරේ මේ විශේෂ කාර්ය බලකාය ඉන්න ඔක්කොම නිලධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම නිලධාරීන් නෙමෙයි. ඒක මතක තියාගන්න මම මේ වැඩතරහන පටන් ගන්න කලින්ම කියන්නේ, කොහොම වුණත් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලැබූ ජඩ, පාදඩ, ත්‍රාඩ, දූෂිත ඝාතන රැල්ල හොයන්න, ඒ වගේම ඒ සියල්ල සෙවීම කෙසේ වෙතත් මේ වෙද්දී විවිධ පරීක්ෂණ යට ගහලා තිබුණා. ඒ යට ගහලා තිබෙන පරීක්ෂණ සක්‍රිය කරන්න සමත් වෙලා තියෙනවා අනුර කුමාර දිසානායක මහත්මයාගේ මේ නව පාලනය සමගම. අද කතාව ඒ ගැනයි. ශ්‍රී ලංකා පොලිසියට නිලධාරීන් ඉදිරියට යන්නේ මේ ශ්‍රී ලංකාවේ සිටින පුරවැසියන්මයි. ඒකනේ අත්ත කතාව. පොලිසියට නිලධාරියෙක් ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ පොලිස් කියන වචනේ තේරුම. පොලිස් කියන වචනේට ඉංග්‍රීසි අකුරු කිහිපයක් තියෙනවා. P අකුරෙන් පොලිස්, O අකුරෙන් ඔබීඩියන්ස්, L අකුරෙන් ලොයල්ටි, I අකුරෙන් ඉන්ටග්‍රිටි, C අකුරෙන් කරේජ්, ඒ වගේම E අකුරෙන් එෆිෂන්සි. ඔය සිංහල තේරුම මම ඔබට යට විස්තරය සඳහන් කරලා තියෙනවා. පොලිසිය විතරක් නෙමෙයි දූෂිත ආයතන ගණනාවක් අතරේ මේ පොලිස් දෙපාර්තමේන්තුවේ මිනිස්සු විතරක් අපිට දූෂිතයි කියලා කියන්න බෑනේ. පොලිස් දෙපාර්තමේන්තුවේ හැමෝම නෙමෙයි මේ ජඩ වැඩ කරන්නේ 30 40ක් විතර වගේ. එතකොට අපේ 30ක් ගත්තොත් පොලිස් දෙපාර්තමේන්තුවේ හොඳ නිලධාරීන් 60ක් 70ක් විතර ඉන්නවා. මේ දූෂිත නිලධාරීන් නිසා දවසින් දවස මේ ශ්‍රී ලංකාවේ අපරාධ වැඩි වුණා. ඒ වගේම පොලිසිය වැරදි නිසා අපරාධකරුවන් බිහි වෙන්න පටන් ගත්තා. මේ අපරාධකරුවෝ බිහි කරන්නේ නැතුව නවත්ත ගන්න ඕන පොලිසිය නිසාම ශ්‍රී ලංකාවට අපරාධකරුවන් දෙකින් දෙකටම බිහි වුණා නම් ඒ බිහි වුණ ආකාරය බිහි වෙන්නේ කොහොමද කියන එකත් මම මීට කලින් වීඩියෝ වල පැහැදිලි කරලා තිබෙනවා. ඒක නිසා වීඩියෝ එක ඉතාම කෙටි කරන්න කියලා හැම කෙනාම පැහැදිලි කරලා තිනවා. හැම කෙනාම නෙවෙයි කීප දෙනෙක් දාලා තිනවා. සමහර කට්ටිය කියලා තියෙන ගැටලුවක් නැහැ කියලා. කොහොම නමුත් ඒ දේවල් පල්ලේ යට වීඩියෝ වල තිනවා. අපි මේවන් නැවත ඇතින වෙන්න මොනවද කරන්න ඕනේ කියන එක පැහැදිලි කරපු වීඩියෝ පල්ලේ තිනවා. අපි මෑත ඉතිහාසයට ගියට පස්සේ ශ්‍රී ලංකාවේ අතේපත් වුණ සිද්ධ වුණ අතර දෙහිවල සෝල් බීච් හෝටලේ හා සම්බන්ධ ප්‍රශ්නයක් සිද්ධ වුණා. ඒගොල්ලෝ කුඩ්ඩෝ කියලා කිව්වා. හැබැයි ඒගොල්ලෝ කුඩ්ඩෝ නම් පොලිසිය නඩු දාලා තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් නඩු දාලා තියෙනවා කියන එක අපිට වාර්තා වුණේ නැහැ. ඒ වගේම වැලිගම W15 හෝටලයට වෙඩි තියන්න ගිය කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරින්ට වැලිගම පොලිසිය නිලධාරින් වෙඩි තිබ්බ ඔබට මතක ඇති. ඒක සටම ගිනිගත් සිද්ධියක්. පොලිස් නිලධාරින් අතර දැඩි බිහිතියක් ඇති කරපු සිද්ධියක්. හැබැයි මොකුත් උනේ නැහැ. පොලිසිය කරා කියන එක දැක්කම මොකුත් උනේ. ඒ වගේ අපිට මතකයි රට ගිනිගත් සවස් ඒ සිද්ධීන් අතර තවත් ප්‍රධාන සිද්ධීන් තිබුණා. ඒ සිද්ධීන් අතර චමුදින් සමරේක්‍ර මහත්මයාගේ ගෙදරට අර අසූචි ප්‍රහාරයක් කළ කරේ සෑම මිනිස්සු හරි කැමතිනේ චමුදින්ට අසූචි ගහනවට. දැන් මේවා බොරුවට නිකන් මාධ්‍ය සම්දර්ශන දාගෙන හොඳට පෙන්නවා මේ කරනවා මේ කරනවා කියලා. හැබැයි මේ එකකවත් විමර්ශන හරියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඊයේ මම කරපු වීඩියෝ එකේ සිද්ධ කරේ දළදා මාලිගාවේ ඒ පාලකයන් කරලා තියෙන වංචා දෝෂන සම්බන්ධව කනගාටුයි. මේ කමෙන්ට්ස් කීපයක් තියෙනවා මට බැලලා. හැබැයි කවුරුත් දන්නේ නැහැ මම කරලා තියෙන දේවල්. ඉතින් ගැටලුවක් නැහැ. අපි වාදනයෙන් බාර ගන්න ඕන. හැබැයි ඒගොල්ලෝ බෑ කියලා කිව්වට අනුර කුමාර දිසානායක මහත්මයාගේ පාලනයත් එක්ක මේ යටගිය පොලිසිය විසින්ම කරපු ජඩ අපරාධ හොයන්න ඒ යටගිය පරීක්ෂණ ආරම්භ කරන්න සමත් වෙලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව. මම ඊයේ කරපු වීඩියෝ එකකුත් ඒක පැහැදිලි කරේ. අපි කරලා තියෙන පැමිණිල්ල, මේ මම කරලා තියෙන පැමිණිල්ල විමර්ශන ආරම්භ කරන්න ඒක සක්‍රිය කරන්න කියලා කිව්වේ. මේ අමෘත් කුමාර දිසානායක මේ ඉන්දජාලකයෙක් නෙවෙයි. මේ ආපු ගමන් හැම එකම කරන්න
ඒවා කරන්න ක්‍රම තියෙනවා මේ නමුත් මේවා කරවන එක ප්‍රශ්නයක් කරවන්න පුළුවන්. ඉතින් මම ඊයේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ ඒක. ඉතින් ඔන්න ඊයේ ඒවා කරන්න බෑ කියලා කියපු ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදරයන්ට ඔන්න අද පිළිතුරු ලැබිලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පැත්තෙම යට ගිය අපරාධ ඒ විමර්ශන සක්‍රිය වෙලා තියෙන අනුකුමාර ජනනායක මහත්මයා යටතේ. එබැනි පත්තු වුණ සිද්ධුන් අතර සිද්ධීන් අතර එහෙම නැත්නම් පොලිසිය විසින් මරා දමන මිනිසුන් ගණනාවක් ඉන්නවා. සමහර දේවල් අනාවරණය වෙලා තිනවා, සමහර දේවල් අනාවරණය වෙලා නැහැ. අතුරු දහන් කිරීම තියෙනවා, ඒවා අනාවරණය වෙලා නැහැ. දැන් මෑතකදී පත්තු වුණ තවත් සුවිශේෂී සිද්ධියක් තියෙනවා. ඒ තමයි ටින්කරින් ලසන්තගේ ඝාතනය කිරීම. මේගොල්ලෝ කවුරුත් අපි අපරාධකාරයෝ කියනවට වඩා අපරාධකරුවන් නම් උන්ට දඬුවම් දෙන්න ඕන හිරගෙදරින් මම ඒවා ඉතින් යට වීඩියෝ පැහැදිලි කරලා දෙන්නේ අපිට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ ටින්කරින් ලසන්තගේ ඝාතනය කිරීම මේ ටින්කරින් ලසන්ත ඝාතනය කරන්න අනදෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්. ඉතින් හැබැයි මේ මිනි මෙරුන් චෝදනා දැනට එල්ල වෙලා තියෙන්නේ පොලිස් පොඩ්ඩු 8 දිනකට. ඒ වගේ තමයි බලපිටියේදී මරා දාපු ඇට ඉන්දික කියන ඔය යුදහමදා පිටපු සමාජිකයෙක් වැඩ තහනම් වල හිටපු ඇට ඉන්දිකගේ සිද්ධිය. ඒතර ඔහු මරා දාලා තින්නේ අත් දෙක බැඳලා දන ගස්සලා මේ හිසේ සිට පහලට උගුරු දණ්ඩ පවා කඩාගෙන ගිහිල්ලා මේ පෙනහළු පසාර කරගෙන ගිහිල්ලා මරණ විදියට තමයි මේ ඔහුට වෙඩි තියලා තින්නේ. ඒක වෛද්‍ය පරීක්ෂණයේදී ඔප්පෙලා තිනවා. ඒ වෙඩි තැබීම සම්බන්ධයකට විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගන්න කියලා මාස කීපයක් වෙනවා ගරු බලපිටිය මහත්තයාත් අධිකරණයේ නියෝගයක් දෙන. හැබැයි ඒක කරන්න පොලිස් දෙපාර්තමේන්තුවට තාමත් බැරි වෙලා තියෙනවා. මොකද මේ ලොකු ලොකු අය ඉන්නවනේ. ඒ වගේම තමයි ඒ සිද්ධියට විශේෂ කාර්ය බලකාය ප්‍රධානී නීතිජ වර්ණ ජයසුන්දර මහත්මයාටත් චෝදනාවක් තියෙනවා. චෝදනාව තාම නැති වුණාට චෝදනාවක් නැහැ අධිකරණ නියෝගේ. හැබැයි වර්ණ ජයසුන්දර මහත්මයා මේකට සම්බන්ධයි කියලා අධිකරණයේදී යම් යම් කතාවක් කතිලා තිනවා සහ ඔහු මේකට සම්බන්ධයි කියලා කියන සාක්ෂි මේ වන විට සමාජගත වෙලා තියෙනවා. අපි ළඟත් තියෙනවා තවත් මාධ්‍ය වේදීන් ගණනාවක් සතුව ඔහු සම්බන්ධව ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. කොහොම නමුත් විමර්ශන හරියට කෙරුන්නේ නැහැ. අධිකරණයේ තමයි අන්තිමට විමර්ශනය කරලා තියෙන්නේ. අධිකරණ නියෝගයත් ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වර්තමාන ඒ වගකීවතු බලධාරීන් අසමත් වෙලා තියෙනවා. කොහොම නමුත් වරුණ ජයසුන්දර මහත්මයාත් හරිමියට විමර්ශන කළොත් මිනි මරුවක සැකකරුවෙක් ඝාතක සැකකරුවෙක් බවට පත් වෙනවා. මෑත ඉතිහාසයේදී DIG ලා SSP ලාදී ගොඩක් නිලධාරීන් සිපිරි ගෙදරට ගියා. ඒ ගියේ නිකන් නෙමෙයි, වැරදි කරලා වෙන්න ඇතිනේ. නිකන් යන තැනනුත් තියෙනවා. අපි ඒක දැකලා තියෙනවා. පලිගැණියන් වලටත් යනවා. කොහොම නමුත් සාක්ෂි ඇතුවට යන්නේ සාක්ෂි නිසානේ අධිකරණයෙන් වැරදි කරුවා වෙන්නේ. කොහොම නමුත් විශේෂ කාර්ය බලකාය වගේ වටිනා ආයතන සිල්ලර වැඩවලට යොදාගත්ත මේ බලධාරීන්ටත් අනිවාර්යයෙන්ම සිපිරි ගෙදර උරුම වෙන්න ඕනේ. මොකද අපි දන්නවා කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල කරගන්න බැරි වුණාට එක පොයින්ට් එකකින් කෙහෙලිය රඹුක්වැල්ලට චෝදනා එල්ල කරගන්න පුළුවන් වුණා. එතකොට මේ හිටපු පොලිස් අමාත්‍යවරුනොත් මේ ඝාතන වලට සම්බන්ධයි නම් ඔවුන් නියෝග දීලා තිනවනම් ඒවා සාක්ෂි සහිතව ඔප්පු වෙනවා නම් ඒ පොලිස් අමාත්‍යවරුත් හිර ගෙදරට යවන්න සැකකරුවන් ගෙදර අත්තරංගුවට ගන්න නඩු කියලා හිර යවන එක ප්‍රශ්නයක් නෑ. මොකද කෙහෙලි රඹුක්වැල්ලට ගේ සිද්ධියට කෙහෙලි රඹුක්වැල්ලව අත්තරංගුවට බැරි විදිහට තමයි ඔක්කොම කරලා තිබුණේ. හැබැයි එක පොයින්ට් එකකින් ඔහු චෝදනාවට වරදකරුවෙක් කියලා නෑ. හැබැයි සැකකරුවෙක් ගෙදර නම් කරන්න පුළුවන් වුණා. ඒ වගේ මේ අමාත්‍යවරුත් නියෝග දීලා තිනවනවා නම් ඒවා පොලිස් දෙපාර්තමේන්තුවේ වගේම තමයි හොයාගන්න එක. කොහොම හරි කෙරේගවල් වලට යන්න ඉඩ තියෙනවා. ගිහිල්ලා අර වාටුවට නැත්තම් මේ රෝහලට යන්න බැරි වෙයි. ඒකටත් මම හිට වීඩියෝ එකක් කරනවා. මේ වෙද්දි ඒවා ගොඩක් වහලා ඔය හිර යන්න ඉන්න මිනිසුන්ට කියලා කියන්නේ මේ හොරකම් කරලා එයා රාජ නිලධාරීන් යන්න බලන් ඉන්න කට්ටියට පොඩ්ඩක් වැහි. ඒ වගේ තමයි ගුවන් හමුදා බටයකු රැගෙන ගිහිල්ලා වෙඩි තබා ඝාතනය කරා කොළඹ. මම හිතන්නේ කොළඹ අපරාධ කොට්ටාසේ. ඒ වගේ පැහැර ගැනීම ආදී සිද්ධීන් විශාල ප්‍රමාණයක් තියෙනවා ලංකා පුරා. ඊටත් වඩා සෑම පොලිසියකම තියෙනවා මිනිසුන්ට යුද්ධය ඉෂ්ට කරපු නැති පැමිණිලි සිද්ධීන් දසදහස් ගණනක්. මේවා හොයනවා නම් අතීතයේ ඉඳලාම. නමුත් අතීතයේ ඉඳලාම මේ කුණකොඩවල් හොයන්න බෑ. හැබැයි හොයන්න පුළුවන් ටික හරියවන්න විශේෂ විමර්ශන සභාව දාන්න බැරි කමක් නැහැ. මොකද පොලිසියෙන් යුද්ධය කෙරෙන්නේ නැත්තම් මාලිමාවේ දේශපාලන මණ්ඩල වලට හරි අරගෙන ඒ බඩ යුද්ධීෂ්ඨ කරන්නේ යම් යම් සාධක ක්‍රම කරන්න සිද්ධ වෙනවානේ. ඒ වගේම යුද්ධීය මෙහෙයුමෙන් දේශමන්ත තෙන්නකොන් මහත්මයාගේ යුද්ධීය මෙහෙයුමෙන් අත්තරංගුවට කරගෙන තිනවා මිනිස්සුන් ලක්ෂයකට වඩා නඩු පවරලා තිනවා වැරදි කරපු නැති මිනිස්සු ලක්ෂයකට වඩා. මේව අමතක කරන්න එපා. වැරදි කරන්නේ නැතුව සාක්ෂි අපි දන්නේ අධිකරණයෙන් ඔංගොල්ල නිදහස් වෙද්දි නැද්ද කියන එක අපි දන්නේ. මේ පොලිසිය පුරුද්දක් තියෙනවානේ සාක්ෂි හදලා හරි දානවානේ. ඊට පස්සේ ඒ අසරණ මිනිස්සුත් කරන්නේ
තමන්ට නඩුගයාට සල්ලි නැතිවුණ පස අඩයක් ගෙවල වරද පිරිරක්න ලිටන එක නමු තින් ඒවට අධිකරණයට කරන්න දෙන්න වැරද පිළිගත්තර පස් නමුත් මේ සමාජයන්න මිනිසු එවන් පසුබි මක්ස් තුල තමයි මේ පොලිසිය විසින්ම කරපු ජඩවැඩ හොයන්න මේ අවශ්‍ය කටයුතු මේ සක්‍රිය වෙලා තියන්න ඉතිං මේ සක්‍රිය නොවන විමර්සන වලට අමතරව පොලිසිය ජඩවැඩ තව හොයන්න තිනවා සෑයින්න. ඉතිං පොලිසිය මේ ලේච්චවට ගොඩක් කරන්න නිලධාරින්තමයි පොලිසිය ජේෂ නිලධාරින්තමයි නියෝග දෙන්න සමට ඒගලට නියෝග දෙන්න මැතිමතුර වෙන්න ඇති මට කියන්න මේ හරි කොමන තන්තිට පොලිස් පොඩ්ඩ තමයි ඒවට අහුවෙන්නේ. හැබැයි අපරාධවලට කවදහරි යුත්තිෂ්ට වෙනු විශේෂම මිනිමරුම් වගේ අපරාධවලට නැමයකටම යුත්තිෂ්ට වෙන්නවන කොමනමුත් මනුස්සයෙක් මරලා දැමට පස්සේ කාටවත් ගැලවෙලානම් කොහවත් ජීවත් වෙන්න බෑ. එහෙම යුත්තිය ඉෂ්ට වෙන බව පසක් කරමින් තමයි නව ජනාධිපති අනුකුමාර තනාක මහත්මයාගේ පත්වීමක් සමගම වසංකල අපරාධ පොලිසිය විසින්ම වසංකල අපරාධ පොලිසිය විසින්ම ජඩවිදියට හංගලා තියෙන අපරාධ හොයන්න අවශ්‍ය කටයුතු ඔන්න දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවනේ හිට පොලිසිය අමතලා කරපු වැඩ ගහපු ගේම් අපි ප්‍රසිද්ධිය කියපුවා තියෙන ඕන තරම් සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ මගේ ඩාලිකාවට අලුතෙන් ඇවිල්ලා ඉන්නයිට කියන්න පුළුවන් මේ මන්දයක් දාල්තින කමෙන්ට්ස්. නමුත් මම කියන්නේ ඔබටත් යම් දවසක සාධාරණයක් වෙන්න පුළුවන් පොලිස් දෙපාර්තමේන්තුවෙන්. ඒක නිසා මේ රටේ තිබෙන සැබෑ තත්ත්වය අපි අඳුරගන්න ඕන. කවුරු හරි දේශපාලන නායකයෝ මේ කණ්ඩායම විසින් මේක කරන්න ඕන කවදාද? අපේ වගකීමක් තියෙනවා කරන තත්ත්වයට පත් කරන්න සහ තොරතුරු දෙන්න. සමහරු අර අනුරකුමාර සනාක මහත්මයා කියන්නේ මම ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි කියලා. ඔව් ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි. ඔව් ඉන්ද්‍රජාලිකයෙක් නොවේ නිසා තමයි අපි මේ වගේ වීඩියෝ කරන්න පුළුවන් දවසක ඕන්ට කරන්න පුළුවන් දවසක කරන්න. ඉතින් ඔය 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 ශ්‍රී ලංකා පොලිසිය ඔය ආයතන දෙකට විශේෂකාර බලකාය සහ පොලිස් දෙපාර්තමේන්තුව කියන ආයතන දෙකම තමයි මේකෙම හැමෝම නෙමෙයි බෞද්ධයක් මිනිස්සු තමයි පහතාලය බිහි කරන්නේ. එහෙම නැත්නම් අපරාධකරුවන් බිහි කරලා පොලිසිය විසින්ම උන් මරා දාලා අතේ පත් වුණු සිද්ධීන් තමයි මම ඔබට පැහැදිලි කරේ. ඒ වගේ සිද්ධීන් යටගිය සිද්ධීන් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මිනිස්සුන්ට කුඩුකාරයෝ කියනවා පොලිසියම තමයි කියන්නේ අයිස්කාරයෝ කියනවා. ඉතින් මේ පොලිසිය මෙහෙමගෙන හැබැයි ලංකාවට කුඩු වෙනකන් ලංකාවට අයිස් වෙනකන් විවිධ මද්‍රව්‍ය වෙනකන් මේගොල්ලෝ අපරාධකරුවන් බවට පත් වෙනකන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බම්බු ගෙවුවද කියලා අහන්න පුළුවන් ප්‍රසිද්ධිය. ද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බම්බු ගෙවුවද? හැමෝම නෙවෙයි මං කියන්නේ අර විදිහට හොඳ නිලධාරීන් ටිකක් තියෙනවා. දැන් මේවා සුද්ධ කරන්න වෙන්නේ ඔය හොඳ නිලධාරීන් හරහාම තමයි. අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කියලා කියන වැදගත් ආයතනය සම්පූර්ණයෙන්ම නැති කරලා විනාශ කරා. මේවා හොයන්න ඕන. ඉතින් පොලිසිය අදටත් මේ වෙද්දිත් කරන්නේ ලංකාවට අපරාධකරුවන් බිහි කරමින් සින්නේ. ඕනෑම පොලිසියකින් දවසකට එකනෙක් දෙන්නෙක් අපරාධකරුවෝ පොලිසිය විසින්ම බිහි කරනවා එක දවසකට. එතකොට දවස් ඒ නිසානේ පොලිස් නිලධාරීන් 9000 ගණනකට මාන හිමිකම් එකේ පැමිණිලා තියෙනවා. පැමිණි 9000 ගණනක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධව. එතකොට අපි දෙන්නෙක් ගත්තොත් 20000කට විතර මානවික කොමිෂන් තමයි පැමිණිලා තියෙනවා. ඉතින් මේවා විමර්ශනය කරන්න ඕන කරන්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා තමයි අපි මේවා අනාවරණය කරන්නේ. අනාවරණය කරන අපට තරජන එනවා කරන්න දෙන්න මේක අපේ යුතුයකම සහ වගකීම. අපි ඒක කරන්න ඕන. ප්‍රධාන සිද්ධියෙන් හොයන්න ආරම්භය ගත්තා වගේම යට ගිහිල්ලා තියෙන පීඩා විඳින මිනිස්සු සිය ගණනක් දහස් ගණනක් මේ සමාජයේ ඉන්නවා. අන්නේ මිනිසුන්ට සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න ගමින් ගමට හොයන්න යම්කිසි ආන්තරණයක් හදන්න පුළුවන් නම් ඒව තමයි වෙන්න ඕනේ, ඒව තමයි කරන්න ඕන. දැන් මේවා කිව්වා කියලා ඉතින් අපිට දැන් මැනගෙන ඉන්න එපා. අපි තොරතුරු දෙනවා. කරවන එක දේශපාලනය කරන ඔබේ වගකීමක්. අපේ වගකීම තමයි සමාජයේ ඇතුලේ අර බැහැලා තියෙන ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරන එක. ඒක නිසා අනිකෝ සිද්ධිනුත් හොයන්න පටන් ගන්න ආරම්භ කරන්න පුළුවන් විදිහක. ඒ වගේම අද පොලිසියේ කටයුතු වලට ඇඟිලි ගහන්න නැහැ කියලා විජිත හේරත් මහත්මයා කිව්වා. නමුත් මතක තියාගන්න ඔය පොලිසිය වල ඉන්නවා හොඳ මානවවාදී මානවවාදී දක්ෂ නිලධාරීන්. ඔවුන් ඉදිරියට අරගෙන ඒ වැඩේ එක ලස්සනට කරගෙන යන්න. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයේ මුදුව ගන්න ඕන. ඒකත් හරි විය යුතුයි. හැබැයි මතක තියාගන්න ඒවත් එක්ක කරනවත් එක්කම අර පොලිසිය ජඩවැඩ කරන නිලධාරීන් ගස් බඳින ක්‍රමයක් හදන්න. ඒක කරන්න පුළුවන් කරනවා නම් අලුත් ලේකම්වරයෙක් ඉන්නවා. පොලිස්පතිවරයෙක් දැන් පත් කරායි. සමහරට මම මේ වීඩියෝ එක කරන අතරේ පත් කරලත් දන්නෙත් පත් කරාවි. එතකොට මේගොල්ලන්ට පුළුවන් ඔක්කොම කරන්න හරියට. ඒතර දක්ෂ නිලධාරීන් ටිකක් සම්බන්ධ කරගත්තා නම් පොලිස් දෙපාර්තමේන්තුව සුද්ධ කරන එක දේශපාලනයෙන් කරන්න ඕනේ. පොලිසිය විසින්ම කරාවි. දේශපාලනයෙන් කරන්න ඕන සුදුසු තැන්වලට සුදුසු නිලධාරීන් පත් කරලා වැඩ ගන්න එක. එතකොට ඒ නීතියට අනුව වැඩ කරන්නේ නැත්නම් දේශපාලනඥයෙක් වක්කීම තමයි
ඔවන් පාර්ලිමෙන්න්තුවට ගැන එක ප්‍රශ්න කරන එක පාර්ලිමෙන්න්තු හර නඩුදාන්ඩ ඒවට අවශ්‍ය විමර්සන කරවන්න ඔවන්ට අවශ්‍ය කටතු පාර්ලිමෙන්න්තු හර කරවන්න පුළුවන් ඒ හරිර රස හැබැති අපි දකින්නම කාලයක් තිසේ වැඩනෙවෙයි දකින්නම කාලයක් තිසම මේ ලංකාවේ මාධ්‍ය සන්දර්ථන විතරයි ඉතින් මාධ්‍ය සන්දර්ථන දාන්න එපා මාධ්‍ය සන්දර්ශන දැකල දැකල දැන් මිනිසුන්ට පාවල දෙන්නේ ඒ වගේම අපරාධකරුවන් සිපිරිගේ දඩට අවද්ද හොතර මතක තියාගන්න ඔවුන්ගේ යැපොන්න යැපෙන්නෝ ඉන්නවා දැන් මම කිව්වනේ ලක්ෂයක් විතර නිකං අපරාධේ ලක්ෂකරත් වැඩි ඇති මම ඒ උපකාපනය කරන්න ලක්ෂයක් විතර මම මොකද මට ඒ සම්බන්ධව යම්කිසි අත්දැකීමක් තියෙන ඉඳා ඉතින් මේ බන්ධනාගාරයට යන මිනිසුත් එක්කම මතක තියාගන්න පීඩාව විඳින පිරිසක් ඉන්න ඔවුන්ගේ ගෙවල් වල ඒ නිසා ඒවටත් අවශ්‍ය පිළියම් දෙමින් තමයි ලංකා පුරාම සිටින අපරාධකාරය හොයන්න ඕන නිලධාරීන් වුණත් කවුරු වුණත් හොයන්න ඕන මොකද අර මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරේ නැත්නම් ඔවුන් මේ සමාජයේ අපරාධකරුවන් බවට සමාජයේ ඇරියස් සමාජයත් එක්ක තරහා පිරිමහ ගන්න පුද්ගලයන් බවට පරිවර්තන වෙනවා ඒව නවත්තගෙන තමයි ඉස්සරහට යන්න ඕන ඒවත් මම පරණ වීඩියෝ වල කරලා තියෙනවා අවශ්‍යයට පුළුවන් පල්ලෙහාට ගිහින් බලන්න ඒක නිසා ටිකෙන් ටික වැඩ කරන්න අපේට දවසේ හම්බෙමු සුබ දවසක් ගිහින් එන්න හැමෝටම